සෑම දෙයක්ම මෙනෙහි කරන්න. භාවනා පුහුණුව දිගටම කරගෙන යන විට සෑම අත්දැකීමක්ම සෑම ඉන්ද්‍රිය ద్వාරයක්ම පරීක්ෂා කර බැලීම සඳහා ඔබ තුල කැමැත්තක් ඇති විය යුතුය. ශබ්දයක් වැනි ඉන්ද්‍රිය අරමුණක් ගැන කෙරෙන පුහුණුව උදාහරණයක් ලෙස ගන්න. කන් දෙන්න. ඇසීම එක් දෙයකි. ශබ්දය අනෙකකි. එය ඔබට දැනෙයි. එහි ඇත්තේ එපමණකි. එහි කිසිවෙක් නැත. එහි වෙන කිසිවක් නැත. අවධානය ප්‍රවේශමෙන් යොමු කිරීම ඉගෙන ගන්න. ස්වභාව ධර්මය කෙරෙහි මේ ආකාරයට විශ්වාසය ඇති කර ගනිමින් සත්‍ය සෙවීම සඳහා මෙනෙහි කිරීමේ යෙදෙන්න. දේවල් ඒවා විසින්ම වෙන් වී ගන්නා හැටි ඔබ දැකගන්නේය. මනස තදින් අල්ලාගෙන නොමැති විට එය පවරාගත් බැඳීමක් නොපවතින විටත් රැවටීමට හසු නොවි ඇති විටත් දේවල් පැහැදිලි ස්වභාවයට පත්වේ. කනට ඇසෙන විට මනස නිරීක්ෂණය කරන්න. මනස ඒ ශබ්දයට හසු වී එය මූලික කරගෙන කථාන්දරයක් නිර්මාණය කරගනීද? එය කැළඹී ගනීද? එය හා එක්වන්න. අවධානයෙන් යුතුවන්න. ඔබට එය දැනගත හැකි වෙයි. ඒ ශබ්දයෙන් ඉවත්ව යාමට සමහර විට ඔබට අවශ්‍ය වෙයි. නමුත් එයින් ගැලවෙන ක්‍රමය එය නොවේයි. ඉවත්ව යා යුත්තේ අවධානය තුලින්ය. ධර්මය කෙරෙහි සමහර විටක අපි ලැදිවෙමු. සමහර විටක එසේ නොවෙමු. එය එසේ වුවද වරද පවතින්නේ ධර්මයේ නොවේ. භාවනා පුහුණුව පටන්ගත් ඉක්මනින් අප සමාධිය ලැබීමක් අපේක්ෂා නොකළ යුතුය. කල්පනා කිරීමටත් එයට කැමති ආකාරයෙන් ක්‍රියා කිරීමටත් මනසට ඉඩදී ප්‍රතික්‍රියා නොදක්වමින් අප එදෙස බලා සිටිය යුතුය. ඉන්පසු දේවල් ඉන්ද්‍රියයන් හා ගැටෙන විට අප විසින් කළ යුතුව ඇත්තේ උපේක්ෂාව පුහුණු කිරීමයි. ඉන්ද්‍රියයන් තුලින් ඇතිවන සියලුම හැඟීම් එක සමාන ලෙස දැකගන්න. ඒවා ඇතිවන ආකාරයත් නැතිවන ආකාරයත් දැකගන්න. වර්තමානය තුලම මනස පවත්වාගත යුතුයි. යටගිය දේ ගැන නොසිතන්න. මම හෙට දින නම් එය අනිවාර්යයෙන්ම කරන්නෙමි කියා නොසිතන්න. දේවල්හි ඇති සැබෑ ස්වභාවය මේ මොහොතේදීත් සෑම විටකමත් අපි දැකගන්නෙමු නම් එවිට හෙළිදරව් වෙමින් පවතින සියලු දෙය ධර්මයයි. ස්ථිර බවට පත්වන තුරු සිත පුහුණු කරන්න. සියලු අත්දැකීම් හැර දමන තුරු එසේ කරන්න. ඉන්පසුව එන දේවල් බැඳීමක් නොවි වටහා ගැනීමට ඔබට හැකි වේ. සිත සහ අරමුණු බලෙන් වෙන් කිරීම අවශ්‍ය නොවේ. පුහුණුව ඉදිරියට ගෙන යත්ම මෙම වෙන් කිරීම නිතැතින්ම සිදුවේ. එමගින් නාම රූප දෙකෙහි ඇති සියුම් මූලිකාංග මතුකර දැක්වේ. ඔබ සත්‍ය ස්වභාවයට අනුව රූප, ශබ්ද, ගන්ධ හා රස ගැන ඉගෙන ගන්නා විට ඔබ සත්‍ය ස්වභාවයට අනුව රූප, ශබ්ද, ගන්ධ හා රස ගැන ඉගෙන ගන්නා විට ඒ සියලු දේහි ඇති පොදු ස්වභාවය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම භාවය ඔබ දැකගන්නෙහිය. ඇසුනේ යන්නත් නොඇසුනේ යන්නත් යන දෙකම එක සමානය. හදවත රැකගනිමින් ඔබ තුල නිතර එළැඹි සිහිය රැඳී පවතී. ඔබ කොතැනකට ගියත් ඔබේ හදවතට මේ තත්වය හා ලංව පැවතීමට හැකිනම් ඔබ තුල ඇතිවන්නේ වැඩෙන අවබෝධයකි. බුද්ධකාරක ධර්මයන්ගෙන් එකක් වූ විමර්ශනය ලෙස එය හඳුන්වා දී ඇත. එය භ්‍රමණය වේ. ඇදී ඇදී කරකැවේ. එය හා සමගම ඇමතීම කරයි.
විසඳීම කරයි. වේදනා, සංඥා, සංස්කාර, විඥාන ආදීන් එය වෙන් වී ගනී. කිසිවිටකත් ඒ වෙත ලංවිය නොහේ. ඉටු කිරීම සඳහා ඊටම අයත් කාර්යයන් එයට තිබේ. මේ අවධානය දැනටමත් මනස තුල පවතින පුහුණුවේ මුල් අධ්‍යයරයන් තුලදී ඔබ විසින් සොයාගනු ලැබ ඇති මනසටම අයත් වූ ස්වයංක්‍රීය පැතිකඩකි. ඔබ දකින්නේ කුමක්වත් කරන්නේ කුමක්වත් ඒ සියල්ලක්ම සැලකිල්ලට ගන්න. විවේකයක් සඳහා භාවනාවෙන් බැහැර නොවි ඉන්න. විධිමත් භාවනාවේ යම් කාල සීමාවක් නිම කළ පසු භාවනාව නැවැත්වීමට හැකිවන බව සමහරු කල්පනා කරති. ඔහු විධිමත් භාවනාව නවත්වා දමමින් අවධානයෙන් යුතුව විසීමත් මෙනෙහි කිරීමත් නවත්වා දමති. එය එලෙසට නොකරන්න. ඔබ දකින කුමක්වද ඒ ගැන මෙනෙහි කළ යුතුය. ඔබ හොඳ හෝ නරක මිනිසුන් දුටුවත් පොහොසත් හෝ දුප්පත් මිනිසුන් දුටුවත් ඔවුන් ගැන බලා හිඳින්න. මහලු මිනිසුන් හෝ කුඩා මිනිසුන්ද තරුණ හෝ වැඩි මහල් අයද යන කවුරුන් හෝ දුටුවත් ඒ හාවන සියලු දෙයක්ම මෙනෙහි කරන්න. අපේ පුහුණුවේ හරය වන්නේ මෙයයි. ධර්මය දැක ගැනීම පිණිස මෙනෙහි කිරීමේදී ලොකු කුඩා සුදු කළු හොඳ නරක වශයෙන් පවතින සියලු ඉන්ද්‍රිය අරමුණුවල ගති ස්වභාවය හේතුඵල ක්‍රියාදාමය ක්‍රියාකාරීත්වය ඔබ විසින් නිරීක්ෂණය කළ යුතුයයි. කල්පනා කිරීම පවතින විට එය හුදෙක් කල්පනා කිරීම වශයෙන් මෙනෙහි කරන්න. මේ සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වන හේයින් ඒවායේ නොයෙල්ෙන්න. ඒවායේ සොහොන් බිම අවධානයයි. ඒ සියල්ලම එහි ගොඩ ගසන්න. ඉන්පසු සියලු දෙයකම පවතින අනිත්‍ය හා ශුන්‍යතාව දැකගනිමින් දුක කෙලවර කර දැමීමට ඔබට හැකි වෙයි. මේ ජීවිතය ගැන මෙනෙහි කිරීමත් පරීක්ෂා කිරීමත් දිගටම කරගෙන යන්න. හොඳසේ සැලකෙන යම් දෙයක් ඔබට ලැබෙන විට සිදුවන දේ සැලකිල්ලට ගන්න. ඔබ එයින් සතුටු වන්නේද? ඒ සතුට ගැන ඔබ මෙනෙහි කළ යුතුය. සමහර විටක ඔබ යම් දෙයක් ටික කලක් ප්‍රයෝජනයට ගනිමින් සිට එය එපා වීමට පටන් ගත් විට එය නැවත විකුණා දැමීමට හෝ අන් කෙනෙකුට දීමට ඔබට අවශ්‍ය වෙයි. එය මිලදී ගැනීම සඳහා යමකු නොපැමිණියහොත් ඔබ විසින් එය විසිකර දැමීමට පවා පුළුවන්. අප මෙසේ වන්නේ මක් නිසාද? නිතර වෙනස් වීමට යටත්වන අපේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය නිසාය. ඒ සැබෑ ස්වභාවය ඔබ විසින් දැකගත යුතුය. ඔබ මෙවැනි සිද්ධීන් එකක් හෝ සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගත් විට ඒ සියල්ලම අවබෝධ කරගත්තේ වෙයි. ඒ සියල්ලම අයත් වන්නේ එකම ආකාරයකටය. සමහර විටක යම්කිසි විශේෂ රූපයකට හෝ ශබ්දයකට ඔබ ප්‍රිය නොකරනවා විය හැකිය. මෙය සනිටුහන් කරගන්න. පසුව එයට ඔබ කැමති විය හැකිවන්නේ කලින් එපා වූ නමුත් ඒ ගැන දැන් සෑහීමකට පත්වෙන හේයිනි. එවැනි දේ සිදුවෙයි. ඒ සියලු දෙයක්ම අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වශයෙන් පැහැදිලිව අවබෝධ කරගත් විට ඔබ ඒ හැම එකක්ම පසකින් තබන නිසා ඒවා කෙරෙහි හටගන්නා ආශාවද නැතිවෙයි. ඔබ වෙත එළඹෙන හැම දෙයක්ම එක හා සමාන වශයෙන් දැක ගන්නා විට එයින් ධර්මයම පමණක් හටගනී. ඔබ මේ විමුක්ති ධාරාවට පිවිස එහි රස වරක් දිවගා බැලුවහොත් නැවත ආපසු නොයෙන්නේය. එනම් සියලු වැරදි ක්‍රියාවන්ගෙන් හා අවබෝධයන්ගෙන් ඔබ එතෙර ගොස් ඇති නිසාය. මනසත් හදවතත් කැරකී ගොස් මේ විමුක්ති ධාරාවට පිවිස ඇති හේයින් එයට නැවත වාරයක්
දුකට ඇදවැටීමට නොහැකි වෙයි. එය නැවතත් එතුලට ඇදවැටෙන්නේ කෙසේද? සියලු අකුසල කර්මයන් කෙරෙහි පවතින අන්තරාය එය විසින් දකිනු ලබන නිසා කයෙන් හෝ වචනෙන් හෝ එයට වැරදි ක්‍රියා කළ නොහැකිය. මාර්ගය තුලට සම්පූර්ණ ලෙස එය අවතීර්ණව ඇත. ඊට අයත් යුතුයකම් එය දනි. මාර්ගය දනි. එහිම පවත්නා ස්වභාවයද දනි. අතහැර දැමීමට අවශ්‍ය දෙය එය අතහැර දමයි. කිසිම සැකකින් තොර එය අතහැර දැමීම දිගටම කරයි. මෙතෙක් මා ඔබට ප්‍රකාශ කර සිටි සියල්ල හුදෙක් වචන සමූහයක් පමණකි. මිනිසුන් මා දැකීමට එන විට මා ඔවුන්ට කිසිවක් කිව යුතුය. නමුත් ඉතාමත්ම හොඳ දේ නම් මේ දේවල් ගැන උවමනාවට වඩා කතා නොකිරීමයි. යම් තැනකට යාම සඳහා ඔබට ආරාධනා කර සිටින මා ඔබේ යහපත් මිතුරෙකු වැනිය. කල්පනා කරමින් නොසිට වහාම ගමන අරඹන්න. ඔබට ඒ ගැන පසුතැවිල්ලක් ඇති නොවන්නේමය.